අලුත් ඇඳුම් වලින් අලුත් හැඟුම් වලින් අලුත් වෙච්ච අලුත් අවුරුද්ද අපි අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ අලුත් අවුරුද්ද සතුට විඳින්න, ඒ අලුත් අවුරුද්ද තවත් ලස්සන කරගන්න ඔවුන් සූදානම් වෙලා තියෙනවා. අවුරුද්ද පුරාවටම ගොඩක් සතුටෙන් වැඩ කළා. අද දවසේ ඔවුන් සතුට සමරන්න හදනේ අලුත් අවුරුදු උත්සවයක් එක්ක. අපි එළ තියෙන අනුරාධපුරේ D2 clothing ආයතනයේට මේ අය ගොඩක් සතුටින් ඉන වෙලාවකට එයාලා ගියක් තියෙනවා. ඒ ගෙදර ඉන්න පවුලත් එක්ක අපි කතා කරන්න සූදානම්. එන්න යන්න ඇතුළට. අලුත්වරුද්ද රබාන කියන දෙයටත් ගොඩක් විශේෂ තැනක් හිමි වෙනවා. රබන් පදවලටත් ඒ වගේම තැනක් හම්බෙන්නේ. රබන් ගහන්නත් සූදානම් වෙච්ච කට්ටියක් ඉන්නවා. අපි මුලින්ම නම් ටික දැනගනිමු. මම කැමති නම් ටික පොඩ්ඩක් කිව්වොත්. සාරංගි. එතකොට ඔයා කවුද? මම නිර්මල. ඔයා කවුද? මම සුවර්ණ. ඔයා කවුද? කරුණ. මම මාලි. දැන් මෙතනින් හොඳටම රබාන ගහන්න පුළුවන් කාටද? සුවර්ණ. රබන් පද කීයක් විතර දන්නවද? ගොඩක් දන්නවා. උඩපල ගත්තත් වට්ටක්කා, බිම්පල ගත්තත් වට්ටක්කා, උඩපල ගත්තත් බිම්පල ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. උඩින් උඩින් වර පෙත්තප්පු, බිමින් බිමින් වර පෙත්තප්පු, උඩින් උඩින් වර බිමින් බිමින් වර පිට්ටු කණ්ඩ වර පෙත්තප්පු. කොහොම ජීවිතේ එක දවසක් හරි උඩින් හරි බිමින් හරි එන්න කියලා කාට හරි කියලා තියෙනවා? ඔව් තියෙනවා. ඒ කවද්ද ඒ කාටද? ඒ අද. අද. හරි. අපි එනං ඒ රබන් පදේ හරියට අල්ලමු. අලුත්වරුද්ද අලුත් බලාපොරොත්තු ඇතිනේ. මොනක්ද තියෙන ලොකුම බලාපොරොත්තු? අලුත්වරුද්ද හැම සාමයේ මුල් රටම සාමයේ සතුට පිළිගෙන සුබම හැම හැමෝටම සුබ අලුත්වරුද්දක් එන්න කියලා හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා. මේ අලුත්වරුද්ද ඒ වගේ බලාපොරොත්තුවක් එක්ක මම කැමති දැනගන්න සාමාන්‍ය ගෑල් ළමයි වැඩිපුර ලස්සන මේකප් දැම්මොත් මේකප් දාන්න නැතු හිටියොත් මේකප් දාන්න නැතු හිටියොත් සාමාන්‍ය එක එක කෙනා එක එක විලාසිතා කරනවනේ. මේ අවුරුද්දේ තියෙන ලොකුම විලාසිතාව මොකද්ද වාගේ හිතගත්තු? මං කොහොමද කැමති ඩෙනිම් එකට ඩෙනිමට ටී-ෂර්ට් එක දාන්න. ගොඩක් කියලා ගෑල් ළමයි ලස්සන ගවුමටද චීත්තේටද එහෙම නැත්නම් ලස්සන ඩෙනිම් කලිසමකට? ගෑල් ළමයි ලස්සන තීත්ත මල් ගවුමක් ඇඳහම්. ඔයා කවුද? සාරංගි. සාරංගි කියනකෝ මේ අලුත් අවුරුද්ද මොනවද කරන්න හිතන් ඉන්න දේවල්? හොඳ සතුටින් සාමදානින් හොඳට ඉන්න තම බලාපොරොත්තු. අම්මා එක එක කෑම වර්ග හදන්න කියලා දීලා ඇතිනේ. මම කැමති දැනගන්න අම්මා මොනවාද රහටම හදන්න දුන්න කැවිලි මේසි තියාන හදලා දුටු කෑම වර්ග මොනවාද? කෝකිස්. කරුණා කියනකෝ පෞලිස්සර පොඩක් කිව්වොත්? මමයි අක්කයි අම්මයි තාත්තයි. ගම කියන තරුණයන්ට තමන්ගේ ශක්තිය උරගා බැලීමේ තියෙන ප්‍රධාන තරඟයක් විදිහට තමයි කොට්ටපර තරඟේ තියෙන්නේ. කොච්චර කාලයකට පස්සේද මේ වගේ තරඟයකට ආවේ? අපි පොඩක් කතා කරමු. ඔයාගේ නම් පොඩක් කිව්වොත්? අජිත්. අජිත්. අජිත් පාරවල් කීයකින් මෙයා වට්ටන්න පුළුවන්? එකෙන් වට්ටන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයා කවුද? ප්‍රභාත්. ප්‍රභාත් කොහොමද මේ අලුත් අවුරුද්දේ ජීවිතේ? ජීවිතේ නම් සැපේ දුකේ දෙකම තියෙනවා. සාමාන්‍ය තරඟ වලට කීයක් විතර තිබ්බද? පළවෙනි තරඟ වලටේ.
රජුනාඹර රසමී අඹ ගස් යට වැහි වැහැලා කොහොවන් අර බලපන් මී වද පැණි පිරිලා තවත් තරඟ වැටක් ආරම්භ කරන්න සූදානම් මම කැමතියි මුලින්ම නම දැනගන්න නුවන් නුවන් කොයි විදිහට තරඟෙට සූදානම් එහෙම නෑ ඉතින් සූදානමක් නෑ හිතුණ දාන්න ඕන කියලා දැම්මා සාමාන්‍යයෙන් මේ වගේ තරඟයකට එද්දි මොන වගේ බලාපොරොත්තුවද මොන වගේ ශක්තියද තියෙන්නේ ආත්ම විශ්වාසය තියනං ඇති වට කීයක් විතර මේකේ වටේ දිව්වද වෝම් අප් කරන්න එකක්වත් නැහැ සාමාන්‍යයෙන් පිළ්ලාමයි කැමතින් සාමාන්‍ය ඇඟ හදාගන්න කැමති අත් දෙක ටිකක් මහත් කරගන්නද පපුවටියක් මහත් කරගන්න ඔක්කොම ඔක්කොම දැන්ට සාමාන්‍යයෙන් ව්‍යායාම කරද්දි කොච්චර විතර ව්‍යායාම කරනවද දැන් නම් කරන්නේ මීට කලින් කරලා තියෙනවා ඔය රවුල් ස්ටයිල් එක කොච්චර කාලෙකින් නම් තියෙනවද අවුරුදු 6ක් විතර ගමන් හඬට බමරු නටන ලස්සන ගම්මැද්දි කොහොඹක් ගී කියපන් සිංහල අවුරුද්දි ගමන් හඬට බමරු නටන ලස්සන ගම්මැද්දි කොහොඹක් ගී කියපන් සිංහල අවුරුද්දි තරඟ කීපයකට පස්සේ තවත් තරඟයකට අපි ඇවිල්ලා තියෙන්නේ පොල්ලතු වීමේ තරඟේ ගමේ ඉන්න ගෑල් ළමයින්ට ඊටනම් වැඩිහිටි කට්ටියට මේ හැම දෙනාටම එකට සහභාගී වෙන්න පුළුවන් තරඟයක් විදිහට තියෙන්නේ කොච්චර කාලයකට පස්සේද පොල්ලත්තක් අතර ඇල්ලුවේ ඇත්තම වශයෙන් ගිය අවුරුද්දේ සිංහල අවුරුද්දෙන් පස්සේ මෙව ගත්තා සමහරවිට පොල්ලත්තක් වියද්දි එක එක රටාවක් තියෙනවනේ කොයි විදිහට වියන්නේ කොළ තුනෙන් තුනටද එහෙම නැත්නම් දෙකෙන් දෙකටද දෙකට සමහරවිට කොච්චර වෙලාවක් කෑද මේක වියන්නේ සමහර විට විනාඩි अलमारिया ඊට අමතර පුටුවා. එතකොට ඒ ගෙදර රජතුමා කවුද? මම තමයි. එතකොට ඔයා රජින නෙවෙයිද? නෑ. එතුමාගේ නමත් පොඩ්ඩක් කිව්වොත්? කුමාර. එක එක්කෙනාගේ ජීවිත වෙනස් වෙනවා. මම කැමති ඔයාගේ නමත් පොඩ්ඩක් දැනගන්න. සුජීවා එකනා. සුජීවා සිංහල දමිල කට්ටිය ඔක්කොම එකට වැඩ කරනවා. මොකද හිතෙන්නේ ආයතන එක? ගොඩක් සතුටි. රත්තරන් වළු දාපු අත් වලින් විවොත් විතරද කැමරා? නෑ. එතකොට ප්ලාස්ටික් වළු දාපු අත් වලින් විවොත්? කොහොමද රසනම් රස තමයි. ඔයාගේ නමත් කිව්වොත් මම ධනංජය. ධනංජය ගෑන් ළමයින්ට වඩා ඔයාලගේ තියෙන දක්ෂතාවය මොකද්ද මෙතනදී මේ පොල්ලත්තු කියන්නේ? පළවෙනි වතාවට තමයි පොල්ලත්තක් කියන්නේ යාළුවෙක්ගෙන් තමයි අහගත්තේ. කියලා දුන්නේ කොයි විදියටද? කොළ තුනක් අරගෙන තුන්වෙනි කොළේ කඩන්න කියලා කිව්වා. එතෙන් දැන් කඩන්න තමයි බලාපොරොත්තු. සමහරවිට ආදරය කරන කාලෙදී ගෑන් ළමයාත් එක්ක යද්දි කුඩි හෙලන්න ඕනේ ගෑන් ළමයාද පිරිමි ළමයාද? පිරිමි ළමයා. එතකොට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ඒ මං කළුවේ කියලා සපෝට් එකක් දෙනවා. මෙයා කළු වුණොත් කොච්චර දුකයිද? ගොඩක් දුක අපි සෑනේ. ඔයාගේ නමත් පොඩක් කිව්වොත් එරන්දි. ඔයාගේ නමත් කිව්වොත් අනවරි. මනවරි කොච්චර කාලෙකින් ඉඳන් මේ ඇතන වැඩ කරනවද? නෑ අවුරුදු දෙකක් නා අගෝස්තු වලට. කොണ്ട് එක එක නා එක එක විලාසිතාවට කපන්නේ. ඔය කපලා තියෙන කට් එක මොකද්ද? බේබි කට්. සමහරවිට බේබි කට් එක කොච්චර කාලෙකින් ඉඳන් කරනවද? මං තාම පොඩිනේ. සමහරවිට ගොඩක් ලා ජීවිතේ එක එක කාලවලදී එක එක බලාපොරොත්තු තියෙනවනේ. මේ කාලේ තියෙන ලොකුම බලාපොරොත්තු මොකද්ද? ආයතනයේ දිනු වෙනෙන් අප කැප වෙලා වැඩ කරන තමා මගේ බලාපොරොත්තු. ඔය ඇස් දෙක කවදා හරි බොරුවක් කියලා තියෙනවද? අපෝ අනන්තවත් තියෙනවා.
කර කැත්ත දුදුන් තමා කැල්ල කිසි දින්ගොයි තමා කැල්ල කරලතා කැවුම් පොකිස් කෙලේ බැනි කැවිලි සුවඳ සුතක දැනි මාමා මා කිකිලි ඊයෙ පුතේ ගීත් කිකිලි තාම ආවෙ නැ කිකිලි තරගයක් ආරම්භ කරන්න ස්වල්ප මොහොතයි තියෙන අපි කතා කරන්න හදන ටීම් එකක් එක මොකද්ද මේ කරන්න හදන්නේ බෝතලයට වතුර පුරවන්න හදන්නේ තුන් දෙනෙක් ඉන්න කවුරු කවුද ඉන්නේ තනි ටීම් එකක් යන්නේ මම වෙන හේකුණුට මෙයා වෙන කෙනෙකුට තමයි පුරවන්නේ එහෙම තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වේද පුළුවන් අවස්ථාව බලන්න බෝතලේ පුරවන්න වතුර අහුරු කීයක් විතරයි 20ක් 25යි එයා පෙත්ත කවුද ඉන්නේ මදු මදු කොහොමද තෝරගත්තේ මේ වැඩේට දෙන කතා වෙලා සමහරවෙන් ඔයාද ගිහලා මදුගෙන් හෙව්වේ නලින් මොකද්ද මෙතනදී වෙන්ට එක සූදානම් කරලා කරන්න හදන මෙතන කරන්නේ මම වතුර ටික අරගෙන ගිහිල්ලා අතන ඉන්න ගෑල් ළමයාගේ බෝතලෙ පුරවන්න ඕනේ සමහරවිට ඔයගේ බෝතලය පුරවන එක ලේසි වැඩක් නෙවෙයි වතුර අහුරු කීයක් විතර යයිද වතුර අහුරු ඒක නම් හරියටම කියන්න බෑ කොච්චරක් ඇයිද කියලා මේටි ඉස්සෙල්ලත් ඔය ක්‍රීඩා කරලා තියෙනවද නෑ පළවෙනි පාර ඔය කවුද මං දනංජය ඔය කවුද මම රුක්මා කොහොමද දවස ආද අද දවස ගොඩක් සතුටුයි ජීවිතේ මොනාද තියෙන ප්ලෑන් එක ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් ගොඩක් දේවල් හිතේ තියන ඉන්නක ඔයගේ නම මොකද්ද සිතා රෝහිණි කවුද හපෙත් එකේනා ඉන්නේ සුසීම පියදාස ඔයා කවුද මම සංගීත ලස්සන තිලකයක් තියලා තියෙනවා ඔය මූණේ කවුද තිලකෙ තිබ්බොත් ලස්සනයි කියලා කිව්වේ මහත්ය ලස්සනයි කියලා තිනවා ඔයාලා මොකද කරන් තියෙන්නේ මෙතනදී වතුර පුරවන්න හරියගෙන දෙනක පුරවන්න එකට කොහම ජීවිතේ හොඳයි අද දවසේ ලස්සන ක්‍රීඩා බොහොමයක් තියෙනවානේ මොනවද සූදානම් කරපු ක්‍රීඩා බෝතලෙට වතුර පුරවන්න කණාමුට්ටු ගන්න අලුත් අවුරුද්ද කොච්චර ලස්සනයිද ගොඩක් ලස්සනයි මේ පාර අලුත් අවුරුද්දේ මොනවද තියෙන හීන එහෙම නැත්නම් සැබෑ කරගන්න තියෙන දේවල් සැබෑ කරගන්න හීන නෑ දැන් තරගෙන් දිනන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මොකද තරගයකට යන්නේ ජයග්‍රහණයමද එහෙම නැත්නම් එකකින් ලැබෙන සතුටටද සතුටට සතුටට ජයග්‍රහණය කරන්න මොනවාගේ බලාපොරොත්තුත් තියෙන එන තරගයේ ඕන විදියකට බලාපොරොත්තු වෙනවා ජීවිතය ගැන ගොඩක් කලට විශ්වාස කරන්නේ අතබල්ලද එහෙම නැත්නම් හදවතේ ගන්න තීරණද හදවතේ ගන්න තීරණ එක හදවත ගොඩක් ලොකු හදවතද පුංචි හදවතද පුංචි හදවතේ ලොකු බලාපොරොත්තු තියෙනවා එක එක බලාපොරොත්තු එක්ක තමයි අද දවස ගෙවන්නේ කොහොමද අද දවස ප්ලෑන් කරේ ඉතම සුන්දරයි කොහොම ඉඳගෙන හිටියොත් මේ ගේම් එක දිනන්න පුළුවන්ද බෑ එහෙනම් මොකද කරන්න ඕනේද හිටගෙන ඉන්න ලස්සන ගෞමක් කවුද මේක මහන්න කියලා කිව්වේ අපේ ලයින් එකෙම තමයි කතා කරලා කිව්වා මහන්න කියලා තමනේ අවුරුදු 18 දී එක එක හීන තියෙනවානේ ඔයාගේ තිබ්බ ලොකුම හීනේ මොකද්ද ලස්සන ජීවිතයක් ගත කරන්න තමයි තිබෙන හීනේ එකමුතුභාවය ගැන මෙතනදී කතා කරනවා කොච්චර එකමුතුභාවයක් තියෙනවද ආයතනය ඇතුලේ අපි හැමෝම එක වගේ තමයි ඉතින් වැඩ පල් කරන්නේ හැමෝම සමගින් වැඩ කරනවා ඔයා කවුද ශහන් ශහන් ආයතනයේ කවුරු දෙයට සේවය කරන්නේ ගබඩාංශයේ සේවය කරන්නේ තවත් පිරිසක් යහපැත්තේ ඉන්න අපි එයාලත් එක්කත් කතා කරනවා අවුරුදු අවුරුදු උසයක ගොඩක් ක්‍රීඩා තියෙනවා මේ හැම ක්‍රීඩාවක්ම ගොඩක් සතුටෙන් කරන්න හැකියාව තියෙනවා ආයතනයේ පුරාම ඉන්න හැම දෙනාටම කොයි වගේ බලාපොරොත්තුවද තියෙන්නේ දිනමු දිනමුමද ජීවිතේ එහෙම නැත්නම් සතුට විතරද දිනම පෙරදොම බාර ගන්න බෑ දිනම පෙරදොම බාර ගන්න බෑ ඔයා කවුද සගුන්තලා ආයතනයේ කවුරු දෙයට සේවය කරන්නේ ස්ටෝස් කියුසි විදිහට එක එක කෙනා ඒ කොණ්ඩ විලාසිත අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවානේ ඔය කොණ්ඩ ස්ටයිල් එක කොච්චර කාලෙ ඉඳන් තියෙනවද අනේ මන් ඔයාගේ නමත් කිව්වොත් නිරෝෂා වතුර කොච්චරක් විතර පුරවන්න වෙයිද බෝතලයක් පුරවන්න වෙනවා ඔයාගේ නමත් කිව්වොත් විශාකා මං කැමති ඔයාගේ අද්දක පොඩක් දිගෑල්ල පෙන්නන්න ගෙදර අම්මට උදව් කරන්නේ නැහැ නේද නෑ නෑ ඇයි අම්මට උදව් කරන්නේ නැත්තේ වෙලාවක් නැහැනේ ඔයා කවුද පුෂ්පා කොච්චර සතුටින් ඉන්නේ අද දවසේ ගොඩක් සතුටේ ඔයා කවුද මම කාංචනා කාංචනා කොච්චර බලාපොරොත්තුත් එක්කද මේ තරඟයට ආවේ මං හිතනවා මගේ පාට්නර් හොඳ සපෝට් එකක් දෙයි කියලා මන්ට ලස්සන පබළු මාලයක් දාලා තියෙනවා ඔය දේවල් ඔය රෙඩි කරන්න කොච්චර කාලයක් ගියාද ඊයේ දවසේ ඇතුළත ඔක්කොම කරගත්තේ මේ අහපැත්ත කවුද ඉන්නේ එයා මදුකා මදුකා කොහොමද ජීවිතේ ජීවිතේ හොඳයි කොහොමද අද දවස හොඳයි ප්ලෑන් එක කොයි වගේද බලාපොරොත්තු වතුර පුරව ගන්න තමයි
කොච්චර බලාපොරොත්තුවක් තියෙනවද? ගොඩක් බලාපොරොත්තු තියනවා. දුවන්න රෙඩිද? අනේ. එහෙනම් නැගිටලා ඔච්චර බලාගෙන ඉන්නේ? ඉඳගෙන ඉඳමා ඉඳා. ගමන් හඬට බමරු නටන ලස්සන ගම් ඇද්දි කොහොඹන් ගීතිය පන් සිංහල අවුරුද්දි. ගමන් හඬට බමරු නටන ලස්සන ගම් ඇද්දි කොහොඹන් ගීතිය පන් සිංහල අවුරුද්දි. කොහෝ කොහෝ චිල්ලාව කියන දේ තවරොද්දට නැතුවම බැරි දෙයක්. ගමේ ඉන්න ගෑල් ළමයි පිරි ළමයි මේ හැමෝම ගොඩක් සතුටෙන් ඔන්චිල්ලාව පදිනවා. ඔන්චිල්ලාව පදින්න සූදානම්ද? ඔව්. මෙයානේ පදින්නේ. ඔන්චිල්ලේ යව පදිද්දි සාමාන්‍යයෙන් ගොඩක් සතුටෙන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවානේ. කොච්චර කාලයකට ඉස්සෙල්ලාද ඔන්චිලි පැද්ද? ගොඩක්. අද කොච්චර සතුටින් ඉන්න අවුරුදු සෙට ඇවිල්ලා? ගොඩක් සතුටින් ඉන්නේ. එකම විදිහට ඇඳුම අහලා තියෙන. කවුද ඔය ඇඳුම ඩිසයින් කරේ? අපේ ලයින් එකේ ලීඩර්. මොකක්ද ඔගේ තියෙන එකමුතුභාවය පොඩක් කිව්වොත් එක එක පාට තියෙනවා. හිට ගත්තම පාට මොකක්ද? දම් පාට. දම් පාට. අවුරුද්දේ ලස්සන වෙන්න සැලුන් එකට කී පාරක් විතර ගියාද? එක පාරක්වත් ගියේ නෑ. සාමාන්‍යයෙන් එක එක්කෙනාගේ ඔය ඇහිබෙමි දෙක ටිකක් හීනි කරනවා මහත් කරනවානේ. ඔයා සාමාන්‍යයෙන් මේ උපම් විදිහම. ඔයාගේ නමත් කිව්ව? ඉමේෂා. සුභාෂිනී. පොඩක් කිව්වොත් ආයෙත් එනේ මොනවද කරන්න රැකියාව විදියට? මැෂින් මේ ක්‍රියාකාරී. ඉතමතරව ගොඩක් ලංකා ලොකු සේවයක් කරනවානේ අද දවසේ ගොඩක් සතුටින් ඉන්නවා මොකද හිතන්නේ මේ ගැන ගොඩක් සතුටින් ඔයාගේ නමත් කිව්වොත් මගේ නම දර්ශනී ටිකක් අවු වෙන්නේ ඉන්නේ කළුවේ කියලා බයක් තියෙනවද ටිකක් විතර කළු වුණ සුදු වෙන්න මොනවද කරන්න විශේෂයක් නැහැ ඔන්චිලි චිලි චිල්ලෙ මලෙයා වැල්ලෙ දිගට නිල්ලි කැලෙයා කඩන්න බැරි කටු අකුලේ ආ කඩාලියන් මගේ මලේ ආ මලට සුවඳසේ ඕනු ජීවිතේ ඉනිගමු අපි නැවු තරගයක් ආරම්භ කරලා තියෙනේ ටිකක් විශේෂ තරගයක් අපිට තරගය ගැන දැනගන්න ඕනේ තරගය කරන කෙනෙක්ගෙමයි අපි දැනගමු මොකද්ද මෙතනදී මේ වෙන තරගය මේ ඉහළ තියෙන රත්ින්ද කරලා දැල්වන්න තියෙනවා
කොහොමද මේක ඔර්ගනයිස් කරේ ගෲප් කීයක් ඉන්නවද? ඒ කියන්නේ මේ පහළම ස්තරයට හතර දෙනෙකුත් ඊළඟ ස්තරයේ තුන් දෙනෙකුත් අවසානයේ එක්කෙනෙක් නැගලා අතෙන්ජ කරලා දල්වන්න ඕන කිනකෝරු දෙහිකින්. මේ වගේ තරගයක් හඳුනා දීමට හේතුවක් ඇති. මොකද්ද හේතුව? මේකේ ඔවුන්ගේ ශක්තිය උරගා බලන්න තමයි මේ වගේ තරගයක් සූදානම් කරන්නේ. කජුනාඹර රසමී අඹ ගස් යට වැහි වැහෙලා කොහෝ අන්නල බලපන් මී වද පැණි පිරෙලා කජුනාඹර රසමී අඹ ගස් යට වැහි වැහෙලා කොහෝ අන්නල බලපන් මී වද පැණි පිරෙලා කොහෝ කොහෝ බමරුණටන ලස්සන ගම්මැද්දි කොහොඹංගී කිය පන් සිංහල අවුරුද්දි රබන් හඬට බමරුණටන ලස්සන ගම්මැද්දි කොහොඹංගී කිය පන් සිංහල අවුරුද්දි කොහෝ කොහෝ අපූර්ව ක්‍රීඩාවක් ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙන්නේ පොල් ගෑමේ තරගේ. හොඳට පොල් ගන්න පුළුවන්ද? පුළුවන්. අවුරුදු කීයක ඉඳන් පොල් ගන්නවද? කුස්සිය වැඩ කරනකොට පොල් ගන්න වෙනවනේ. සාමාන්‍යයෙන් පොල් ගාද්දි ටිකක් හීනියටද පොල් කෑලි තියෙන්න ඕනේ, එහෙම නැත්නම් ටිකක් ලොකු වටක් තියෙන්න ඕනේ. පුංචි වට තියෙන්න ඕනේ පොල්. ඔයා කවුද? ප්‍රදීපා. දියකිරි මිටිකිරි අතර පොඩ්ඩක් වෙනස කියන්නකෝ. මිටිකිරි උකුයි. මිටිකිරි උකුයි. කියන පස් දවසේදී මොනවද කරන්න හිතන් ඉන්න තවත් ක්‍රීඩා බොහොමයක් තියෙනවා. කම්බා දින්න හිතන් ඉන්නවා. ඔච්චරයි අනිත් ඒවා කරා. මේ පොල් බෑවල් දෙක කොච්චර වේගෙන් ගන්න පුළුවන්ද? විනාඩි 3ක් විතර ඇතුළත ගන්නවා. ඊදරිදි රහට උයන්නත් පුළුවන් ඇතිනේ. මොනවාද රහටම උයන්න දන්න දේ? පොල්ලොස් සැඹුල. ඔයා කවුද? මම සංගීත. ඔයා කවුද? සුජීවා. සුජීවා කොච්චර වේගෙන් ඔක් ගන්න පුළුවන් වේද? පුළුවන් උඩරම වේගෙන් ගන්නවා.
වාගේ නමක් කිව්ව? ඉන්දිකා. කොච්චර වේගයක් තියෙනවද? වේගයක් කියන්නේ විනාඩි 3ක 3 මාරක් වගේ ගන්න පුළුවන්. තරුණ ගෑල්ලමයි ගොඩක් එක තරම් කරන්නේ. පුළුවන් වේද ඔය වැඩේ ඉක්මනට කරන්න? බලමු නේද. දැන් කාලේ ඉන්න ගෑල්ලමයින්ට උයන්න බෑ කියන්නේ ඇත්තද? ඇත්ත. ගෑල්ලමයි සමනේ පොත් බලාගෙන උයනවාද? ඒක ඇත්තක්ද? ඇත්ත. එහෙම උයනකොට රහක් තියෙනවද කෑමවල? ඒ වගේ රසයි තින් ඒවා ප්‍රමිතින් කරන්නේ. එතකොට ඔයාට කවුරු මුලින්ම උයන්න ගන්නේ? අම්මා. වාගේ නමක් කිව්ව? කුමුදුනි. ඔය සුදු මූණට ගොඩක් දේවල් ඉක්මනට කරන්න හැකියාව තියෙන කෙනෙක්ද? උන්ට ටිකක් වෙලාව යන කෙනෙක්ද? නෑ එහෙම නෑ. ඉක්මනට කරන්න පුළුවන් කියලා හිතලා. කොච්චර කාලෙක ඉඳන් ආයතන ඉන්නවද? අවුරුදු එකමාරක්. කජුනාඹර රසමී අඹ ගස් යට වැහි වැහලා කොහොවන් අර බලපන් මී වද පැණි පිරිලා කජුනාඹර රසමී අඹ ගස් යට වැහි වැහලා කොහොවන් අර බලපන් මී වද පැණි පිරිලා කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ බක් මාසේ මගුල් නැකත් මතක් කියනවදෝ ශක්තිවන්තයන්ගේ තරගයේ විදියට තමයි කබයිදී මේ තරගය අපි හැමෝම දන්නේ. ශක්තිවන්තයෙක්ද? අනිවාර්යයෙන්. සාමාන්‍යයෙන් කොච්චර වේට්ටයක් තියනවද මේ තරගේ ජයග්‍රහණය කරන්න? 75 විතර කිලෝ. ගමේ ඉන්න හැමදෙනාම එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ආයතනයේ කට්ටිය එකතු වෙලා ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද ටීම් එකට? 8යි. කවුද ලීඩර්? අපේ ලීඩර් උබේ. අද දවසේ කොච්චර ලස්සනයිද? අද ඇත්තරම කියන්න බැරි සුන්දරත්වයක් තියෙනවා. විශේෂයෙන් මේ D2 කණ්ඩායම අපි ගොඩක් සාදරයෙන් පිළිගත්තා. අපි ඇත්තරම සන්තෝසයි. අපි හොඳට එන්ජොයි කරනවා. ආයතන චේන් එකක් තියෙනවා. මේ චේන් එකේදී කවුරු කවුරුද කට්ටි ඉන්නේ? මේ චේන් එකේ ඔයාලා ඇදයන් පල්ලා පන්ති ඉඳන් ඉහළම පන්ති වෙනකම්ත් හැම A2Z සේවකයන්ගේ නමුත් අපි එකම චේන් එකක් විදිහට යනවා. ඔයා කවුද? මම ස්ටෝස් මැනේජර් එක. පවුල කවුද? පවුල කවුරු කවුරුද ඉන්නේ? මමයි වයිෆ් පුතයි. නෝනාට පොරොන්දු වුණාද කප් එකක් ගෙදරට ගේනවා කියලා? අනිවාර්යයෙන්. ඔයා කවුද? මම සීනි මැනේජර් කෙනෙක්. කොහොමද ජීවිතය අද? අද නියමයි. පිටිපස්ස කෙනෙක් ඉන්නවා. කවුද කෙනෙක්ද? මගේ සුපර්වයිසර් කෙනෙක් ඉන්නේ. මම සාමාන්‍යයෙන් සුපර්වයිස් කරද්දී කොයි වගේ සුපර්වයිසර් කෙනෙක් විදිහට සුපර්වයිස් කරන්නේ? හොඳ ස්කිල් එකක් තියෙනවා මේ මගේ සුපර්වයිසර්ගේ. හිත හොඳයි. හිත හොඳ වුණාන් පස්සේ මොනවද ලැබෙන දේ? හිත හොඳ වුණාම ඔක්කොම. ලස්සන ගෑල් ළමයි ගැන. ගෑල් ළමයි ගැන එක වචනකින් කිව්වොත් කොයි වගේ දෙයක්ද කියන්න පුළුවන්? ගෑල් ළමයි මල් වගේ. කාන්තා කම්බයිදී තරගය ආරම්භ වෙලා තියෙන්නේ. තරගය ගැන පොඩ්ඩක් කතා කරොත් කොච්චර සතුටින්ද ඉන්නේ? ගොඩාක් සතුටින් කියන්නේ. කොච්චර කොච්චර ශක්තියක් තියනවද? උපරිම හැකි ශක්තිය යොදලා අදිනවා දිනන්න. ටීම් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. කවුද ටීම් එකේ නායකයා? නිර්මලාමි. මම කැමති වාගේ නමක් දැනගන්න. ශිවන්ති. ශිවන්ති පවුල ඉස්සර පොඩ්ඩක් කිව්ව කවුරු කවුරුද ඉන්නේ? මමයි බබලා දෙන්නයි. දැන් මෙතන තාම පස්සෙත් ගොඩක් ක්‍රීඩා තියෙනවා. මොනවා ක්‍රීඩාවටද කියේ? මේ පළවෙනි තරගේ. මොකද හිතන්නේ? සතුටුයි. එකම තරගෙනේ පස්සට ගිහිලා ජයග්‍රහණය කරන්න පුළුවන්. ජීවිතේත් පස්සට යනවාද ඉස්සරහට යනවා? ඉස්සරහට. කියන්නකෝ පාවල විස්තර වාගෙත්. මහත්තයයි බබල්ල දෙන්නයි මමයි. ආයතනයේ කවුරු දිර සේවය කරන්නේ? අංශ සුපරිසිකාක් විදියට. මෙතනදිත් ඔය දිර සුපර්වයිස් කරන්න පුළුවන්ද? පුළුවන්. ඔයා කවුද? මදුකා. මදුකා මේ තරගයට අමතරව තව මොනවාගේ තරඟ වලටද ගියේ? බෝතල් ගාවතර පුරවන්න ගියා, කිරිකවන්න ගියා. ජයග්‍රහණේ ෂුවද?
විශ්වාස කරන අන්තිම මොහොතේනක හරි ඔයාගේ නම මොකද්ද මම මාලි මාලි අවසාන ඉන්න දෙන්නගේ අතේ තියෙන ලොකු ගේමක් මොකද්ද තියෙන ගේම තර්කයේ දිනන එක තමයි තියෙන ගේම ලස්සන මලක් ගහලා දිනවනේ ඔයාගේ ඇඳුමක් කවුද ඩිසයින් කරේ ෆැක්ටරි තමයි ෆැක්ටරි යාළුවා මම එක එක කරාබු වර්ග දානවා අද්දාපු කහ පාට කරාබුට අමතර තව මොනාගේ පාට කරාබුත් තියෙන කණ්ඩායම් දෙකක් ඉන්නෝනේ කබා දින්න මේ කණ්ඩායමේ නම පොඩක් කිව්වොත් තිලිනි තිලිනි වඩ කණ්ඩායමේ නමක් තියෙනවා කොහෙද ආයතන පොඩක් කිව්වද ඉස්සර ඇත්තව ඇත්තව ප්‍රතිමා කොයි වගේ ටීම් එකක්ද වට ඉන්නේ ශක්තිමත් ටීම් එක කොහොම ජීතේ ගොඩක් හොඳයි බය නැද්ද කළුවේ කියලා කළුණත් ප්‍රශ්නයක් නැහැ මේ අලුත් අවුරුද්දේ බලාපොරොත්තුවක් ඇති මොකද්ද තියෙන ලොකුම බලාපොරොත්තුව කම්බෙන්ද දිනන්න ජීතේ ඔය විතර කබා දිනවද සමහර අවස්ථාවල ඔයා කවුද सुंदर හොඳයි සුන්දරයි බොහොම සුන්දරයි ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන්නම් ජිල්ලා ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන්නම් ජිල්ලා අලුත් අවුරුද්දේ සතුට අපි හැමෝම එක විදිහට විඳිනවා. ඒ සතුට විඳින්න අපිට අලුත් අවුරුද්ද ඔස්සේන් තවත් බොහෝ දේවල් අපිට කියා දෙනවා. එකමුතුභාවයේ සතුට කටිය හැමදේම එකට හිනා වෙන විදිහ මේ හැම දෙයක්ම අලුත් දවසක අලුත් දෙයක් කියලා දෙනවා. අද දවසට අපි මේ ආයතනයෙන් සමුගෙන යන සූදානම්. හැබැයි තවත් අලුත් දවසකදී අලුත් ආයතනයකදී හමු වෙන බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් টপ ලයිට් වැඩසටහන ඔබේ ආයතනයට ගෙන්න ගන්න. අපිට පුළුවන් අපිට කතා කරන්න. බින්ද 777 506 605 බින්දුව 114 799 700 ලංකාවේ කොහේ කොතනක කොමන රැකියාව කරත් අපි ඔබ ළඟට එනවා එහෙනම් ගිහිල්ලා නම් ඔබට සුබම් සුබ දවසක් හෙන්දේ වේ සඳගෙන අතරේ වාසනේ ඔබ නගර දුනේ රෑ අහසේ රන් තරු දිලිසේ තනිකම ආවේ තනියට
සිනහව දැකලා